උණුසුම් බවත් ලදසනින් ගෙන ඔබගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැල්ලපුණු තවත් උණුසුම් පොතක්. කැලෙන්න උලගත් බව කියමින් ජීව අත්බෝම්බයක් වෙළඳසලකට විකුණා සිගරට් සහ බීඩි මිලදී ගැනීමට ගොස් සිටියදී බැලිය ඔය පොලිසිය අත්අඩංගුවට සැකකරෙකු ලබන 23 වෙනිදා තෙක් රක්ෂිත බඳනක් කරගත කරන ලෙස කැවිති කොල්ලෑව මහේස්වාත් කසුම් කාංචන මහතා ඊයේ නියෝග කළේය. මෙලෙස රක්ෂිත බඳනාගාරගත කරනු ලැබුවේ අංක 310 ජනකපුර වැලියෝය පදිංචි ගොඩකන්ද ගමගේ සුමිත් කුමාර නමැතිකි. මෙම ජීවත් බෝම්බය නිෂ්පාදනය කර ඇත්තේ කුමන රටකද යන සම්බන්ධයෙන් සොයා බලා වර්තාවක් කැඳවන ලෙසද මහේස්වාත්පුරයා රජයේ රස පරීක්ෂකවරයා වෙත නිකුත් කරේය. මෙම සැකකරු ජීව අත්බෝම්බය ළඟ තබාගෙන විකිණීම සහ වෙළඳසලක සිටින බවට ලද තොරතුරුකට අනුව 1014 වෙනිදා පසරුවේ ජනකපුර ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. සැකකරු ජීව අත්බෝම්බය රැගෙන වෙළඳසලට පැමිණ එය විකිණීමට තැත් කර ඇති අතර බෝම්බය විකුණා ලැබෙන මුදලින් සිගරට් සහ බීඩි ලබා ගැනීමට උත්සාහ කර ඇති බවට කරුණු හෙළිවිය. මේ 1960 අංක 18 දරන පීඩාකාරී ආයුධ අඥාපනතිය වගන්තිය ප්‍රකාරව වරදක් බව සඳහන් කරමින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ බැලියෝය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක RMCD රත්නායක මහතා විසිනි. මෙම ජීවත් බෝම්බය සැකකරුට ලැබුණේ කෙසේද? සැකකරු කිසියම් අපරාධයකට සම්බන්ධ වූවෙක්ද? යන්න පොලිසියෙන් විමර්ශන පවත්වන බවද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මෙවැනි විසින් පුවත් ලදසිනින් දැනගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.